පලාත්පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාව තමන් පිළිබඳ තියෙන කැමැත්තේ තරම මේ ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාවගේ කැමැත්තේ තමන්ට තිබෙන තරම අන්න ඊට පසු අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට විකුම් පාමින් ඔය මුල පුටිය වාඩි වෙලා ඉන්න බෑ මම හිතන්නේ රටක් ආයතනයක් උඩින් අටවා ගන්නලද කල්ලියක් විසින් පාලනය කරන්න බෑ. වර්තමාන ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඔව් මේ පාර්ලිමේන්තු 134කින් තෝරාගත්තු ජනාධිපතිවරේ. මේ පාර්ලිමේන්තුවේ ජනවරම කොහෙද තියෙන්නේ? අගමැතියට පත් වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිකම දාලා යන්න ගියා. මුදල් ඇමති බැසිල්ට ඇමතිකම දාලා යන්න ගියා. ආණ්ඩුව කඩාගෙන එළියට ආපු සුසිල් ඇමතුමාට ඇමතිකම් ලැබිලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ ජනවරම නියෝජන කර පාර්ලිමේන්තුව නෙවෙයි. මේ නිකන් රටක් අල්ලගත්තු කොර කණ්ඩායමක් වගේ කල්ලියක් විසින් රට පාලනය කරන්න බෑ. ජනතාවගේ ජනවරම විමසන්න ඕන. ඒ නිසා මේ මාර්තු මාසයේ 20 වෙනිදාට පෙර අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණ පවත්වන්න ඕන. පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාව තමන් පිළිබඳ තියෙන කැමැත්තේ තරම. මේ ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාවගේ කැමැත්තේ තමන්ට තිබෙන තරම. අන්න ඊට පසු අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාට විකුම් පාමින් ඔය මුල පුටිය වාඩි වෙලා ඉන්න බෑ. මේ පාර්ලිමේන්තුවටත් ඒ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඒ තරම පෙන්වුවාට පස්සේ ඔය විදිහට ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. අද කබ්රාල්ලා වහසි පස් දොඩවනවා YouTube නාලිකාවල. එයා ඉන ඊට පස්සේ හොඳට කරා කියලා. දැසි රාජපක්ෂලා ලංකාවෙත් නැ ලොස් ඇන්ජලිස් වල ගිහිල්ලා මේ ආර්ථික අපරාධ කරුවා නිදල්ලේ ඉද්දි සාමාන්‍ය පුරවැසියන් බදු ගහන එක සාධාරණේ තමුනාසලා මට මතකයි වේදිකා ගන්න කිව්ව මොකද්ද කිව්වේ මහා බැංකු බැඳුම් කරේට සම්බන්ධ වුණු කෙනා දඬුවම් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කිව්වා එහෙමන කිව්වේ සමහර ඇමතිවරු වහසුපස් දෙඩෙව්වා මොකද්ද කිව්වේ මහා බැංකු බැඳුම් කරේට අවුල් වූ රනිල් වික්‍රමසිංහ දඬුවම් දෙන්න නින්දේන නැකෝ මහින්ද නන්ද අලුද්දමගේ දැන් ඔඩොක්කුවේ හා පැටිය වගේ රනිල් වික්‍රමසිංහ ගෙදර ඇරියා ගෙදරලා ගෝඨාභය ගෙනා මොකද්ද මහා බැංකු හොරාට දඬුවම් දෙන්න දැන් මොකද වෙලා තියෙන්නේ මහා බැංකු මහා වංචනික ජනාධිපති පුටුව දාගෙන ගෝඨාභය ගෙදර ගිහින් මොන දේශපාලනයක්ද මේ පොහොර නැවකට හරිද ඩොලර් ගණනක් ගෙව්වා පොහොර 60ක් ලංකාවෙත් කුණු කොට ගණනලා ඒකට අදාළ සසෙන් රාජපක්ෂලා අමතේ දුර දරද්දි නැනෝ පොහොර කියලා ගෙනව මහින්දානන්දලා ඉන්දියාවේ ඒ පොහොරවල කිව්වා එක මන්ත්‍රීව කිව්ව මට මතකයි බෝම්බ ගෙව්වා වගේ පළදා වෙන්න කිව්වා දැන් මිනිහා හොයාගන්නත් කොම්බි මතක තියාගන්න හරිද ඒගොල්ලෝ නිදල්ලෙද්දි අද විගණකාධිපතිවරයා කියලා තියෙනවා සීනිබදු වංචාවේ ප්‍රමාණි ඒ වංචනිකයන් නිදල්ලෙද්දි ඒකයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ කවුද සියඹා පිටිය කියනවා එයා මේට ගන්නවද හැබැයි ගන්න කලින් අපරාධ කරද්ද දන්නවද එවැනි බදු නිදාස කරන් දීලා නේද කෝටි 1500කට ආසන්න ප්‍රමාණික වංචාවකට හේතුව කවුද? ඒගොල්ලෝ ඔක්කොම නිදන් ලිද්දි. දොස්තරගේ පඩියට ගහනවා, ඉංජිනේරුවගේ පඩියට ගහනවා, IT ඉංජිනේරුවගේ පඩියට ගහනවා, බැංකු කළමනාකරුවගේ පඩියට ගහනවා. මේක සාධාරණ. මේක කිසිසේත් සාධාරණ නෑ.